ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා SLT එක අපේ YouTube channel එකට. ඉතින් මේක තමයි අපේ HTML lesson series එකේ දෙවැනි වීඩියෝ එක. ඉතින් අපි මීට කලින් ගෙනාපු වීඩියෝ එකේ මෙන්න මේ headings ගැන සහ අපේ website එකේ head එක සහ body එක ගැන කතා කරා. ඉතින් මේ තියෙන්නේ අපිට ඒ සඳහා ගිය coding ටික. ඒ වගේම අපි මේ HTML වල basic ටික ගැනත් මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලගේ website එකට කොහොමද paragraph එකක් add කරගන්නේ සහ ඒ paragraph වල paragraph එකක් වෙන් කරගන්නේ කොහොමද, ඡේද වෙන් කරන්නේ කොහොමද සහ මොකක් හරි වාක්‍යයක් center කරගන්නේ එහෙම නැත්නම් මැදට ගන්නේ කොහොමද කියලා. ඉතින් අදත් වීඩියෝ එකට යන කලින් හැමෝගෙම ඉල්ලනවා අපේ වීඩියෝ එක like කරලා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම share කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් වීඩියෝ එක share කරන්න කියලාත් ඕගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යන් අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දේවල් අලුත්ම වෙබ්සයිට් එකක් හදලා හරි නැත්නම් අර අපි කලින් හදාගත් වෙබ්සයිට් එකේ ම එඩිට් කරලා හරි කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු අපි අර කලින් හදාගත් වෙබ්සයිට් එක කොහොමද නෝට්පෑඩ් වලින් ඕපන් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් හදාගත් වෙබ්සයිට් එක ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක අයිකන් එකෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් ඒක වෙබ්සයිට් එකක් විදියට තමයි මේ විදියට ඕපන් වෙන්නේ. ඉතින් අපිට මේක එඩිටින් කරගන්න ඕන නම් මේක උඩ රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන ඕපන් විත් කියන එකට නෝට්පෑඩ් දෙන්න ඕන. ඉතින් ඔයාලගේ මෙතන නෝට්පෑඩ් පෙන්වන්නේ නැත්නම් චූස් එනදර් ඇප් කියන එකට ගිහිල්ලා මෙතන නෝට්පෑඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ ක්ලික් කරලා ජස්ට් 1 කියන එක දෙන්න. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට නෝට්පෑඩ් එකෙන් අපේ වෙබ්සයිට් එකේ කෝඩින් ටික ඕපන් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම අලුත්ම වෙබ්සයිට් එකක් හදාගෙන ඔයාලට අද කතා කර දේවල් ටික කියලා දෙන්නම්. මම මේ වෙබ්සයිට් එකનો ඒ ටික එකතු කරගන්නේ නැහැ. ඉතින් මම අර වගේම ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා නෝට්පෑඩ් එක ඕපන් කරගන්නවා. හරි. ඉතින් මම මේ විදිහට නෝට්පෑඩ් එක ඕපන් කරගත්තට පස්සේ මේ ෆයිල් එක HTML ෆයිල් එකක් කියලා කම්පියුටරේට හඳුන්වන්න ඕන හින්දා අපි doc type HTML කියලා එකක් පාවිච්චි කරවන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒ වගේ එකක් තිබ්බ කියලාත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක කොකරත් කියලා දාගමු. හරි. ඉතින් ඔයාලා මුලින්ම මේ විදියට විස්මය ආදී ලකුණු ටයිප් කරගෙන doc type HTML කියලා මේකේ ටයිප් කරගන්න ඕන. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලා මේ doc type කියන එක කැපිටල් වලින් තමයි ලකුණු ටයිප් කරගන්න ඕන. ඉතින් HTML කියන එක සිම්පල් වලින් තමයි තියෙන්න ඕන. හරි. ඉතින් ඒක දාගත්තට පස්සේ අපි ඊළඟ ටැග් එක තමයි අපේ වෙබ්සයිට් එකේ දාගන්න ඕන. ඉතින් අපි ඒකට enter දීලා ටැබ් එකක් තියලා HTML කියලා මෙතන ටයිප් කරගන්න ඕන. ඉතින් ඔයාලා හැම ටැග් එකකම මෙන්න ඒ ටැග් එකට ඉස්සරහින් මෙන්න ඉස්සරහින් සහ පිටිපස්සෙන් මෙන්න මේ වගේ දෙකක් දාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි මෙන්න මේක ඇතුලේ තමයි HTML කියලා දැන් ටයිප් කරගන්න ඕන. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි මේකේ හෙඩ් එක වෙනස් කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේකේ හෙඩ් ටැග් එක දාගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ අපි හෙඩ් එක ඇතුලේ අපේ වෙබ්සයිට් එකේ ටයිටල් එක දාගන්න ඕන. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේකේ ආරම්භ වෙන ටැග් එක මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ අපි මේකේ අවසන් වෙන ටැග් එක ටයිප් කරගන්න ඕන. ඒ කියන්නේ මේ ක්ලෝස් ටැග් එක. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට තමයි ඒක ටයිප් කරගන්න ඕන. ඉතින් ඔයාලා ආයෙමත් මේක ඇතුලේ මෙන්න මේ වගේ ඇරට ඉරක් ගහගෙන ඒක ඇතුලේ ටයිටල් කියලා ටයිප් කරගන්න ඕන. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි
මේ HTML වල ක්ලෝස් වෙන ටැග් එක අනිවාර්යයෙන්ම මෙන්න මේක ඔයාලා දාගන්න ඕන. හරි. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය දේ මෙන්න මේ ටැග් දෙක මැද අපිට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකේ අපේ channel එකේ නමම දෙන්නම් අර කලින් වගේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම වාගේ title එක දාගත්තා අපි website එකේ. ඊට පස්සේ මම ආයෙමත් enter දීලා මෙන්න මේ head tag එක මෙතනින් අවසන් කරනවා. ඒ කියන්නේ අපේ website එකේ head එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ආයෙමත් මම මේක මෙන්න මේ වගේ type කරගන්න ඕන. මෙන්න මේ වගේ මේක ඇතුලේ ආයෙමත් ඇලට ඉරක් ගහලා head කියලා type කරගන්න ඕන. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලම පටන් ගන්න එක තමයි අන්තිමටම ඉස්සෙල්ලම පටන් ගන්න එක තමයි අන්තිමටම ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට තමයි අපේ මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේකේ බොඩි එක ගැන කතා කරමු. ඊට පස්සේ අපි මේකේ බොඩි එක දාගෙන ඉන්න ඕන. බොඩි ටැග් එක අපිට සාමාන්‍ය විදිහටම බොඩි කියලා දියා ගන්න පුළුවන්. හරි. අපි මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ අපි මුලින්ම මේ වාක්‍යයක් කොහොමද මැදර ගන්න කියලා කතා කරමු. ඉතින් අපිට අපි කලින් වීඩියෝ එකේ හෙඩින්ග්ස් ගැන කතා කරානේ. ඉතින් මම මේකේ H3 වගේ හෙඩින් එකක් මෙතනදී පාවිච්චි කරන්නම්. හරි. මම මේ විදිහට ඒක ටයිප් කරගත්තා. ඊට පස්සේ මම මෙතන මට ටයිප් වෙන්න ඕන දේ ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේ H3 වල ක්ලෝස් ටැග් එක මෙතන ටයිප් කර ගන්නවා. ඉතින් ඔයාලා මේක ටැග් එක ක්ලෝස් කරද්දී මෙන්න මේ පටන් ගන්න ටැග් එකම ලියලා ඊට ඉස්සරහින් මෙන්න මේ වගේ ඇල ඉරක් දා ගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහටම ටයිප් කරගෙන ඒක ඉස්සරහින් මෙන්න මේ වගේ ඇල ඉරක් දා ගන්න ඕන. හරි. ඉතින් අපි දැන් මේක සේව් කරලා බලමු මොන වගේ රිසල්ට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මේක සේව් කරගන්න කලින් ඔයාලා මේ දා ගන්න හැම ටැග් එකක්ම අවසන් කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි මේ බොඩි ටැග් එකේ අවසන් වෙන ටැග් එක ලියාගමු මෙතන. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ටැග් ටික ඔක්කොම අවසන් කරගත්තා. ඉතින් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මෙන්න මේ HTML කියන එක තමයි මෙතන ඉස්සෙල්ලම පටාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක අන්තිමටම අවසන් වෙලා තියෙනවා. ඊට පස්සේ හෙඩ් එක ඇතුලේ මෙන්න මේ හෙඩ් කියන එක තමයි මුලින්ම පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ මේක අවසන් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනියට පටන් ගන්න අරන් තියෙන එක බොඩි එක මෙන්න මේ විදිහට අන්තිමටම කලින් එකෙන් අවසන් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ HTML වල තියෙන විශේෂත්වය තමයි මුලින්ම පටන් ගන්න එක තමයි අන්තිමටම අවසන් කරන්න ඕන. ඒ කියන්නේ අන්තිමටම කෝඩ් එක දෙන්න ඕන. හරි. දැන් අපි මේක save as දීලා මෙතන ෆයිල් ලොකේෂන් එකක් දීලා මෙතන කැමති නමක් දෙමු අපි. හරි. ඉතින් මම මේ විදිහට HTML කියලා ටයිප් කරගත්තා. ඉතින් අපි කලින් කතා කරා මේ HTML ෆයිල් සේව් කරනකොට ඒකේ එක්ස්ටෙන්ෂන් එක විදිහට දෙන්න ඕන .html කියන එක. ඉතින් මම මෙන්න මේ විදිහට .html කියලා දුන්නා. ඉතින් මෙතන save as type කියන එක all files වලට ඔයාලා හරව ගන්න ඕන. හරි. ඉතින් ඊට පස්සේ අර මම කලින් හදාගත්ත කලින් වීඩියෝ එකේදී හදාගත්ත new folder කියන එක ඇතුලේ මේක සේව් කර ගන්නවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ අර කලින් ෆයිල් එක තිබ්බ තැන මේක සේව් කරගත්තා. හරි. ඉතින් අපි දැන් ඒ ෆයිල් ලොකේෂන් එකට ගිහින් බලමු අපේ ෆයිල් එකක් සේව් වෙලා තියෙනවද කියලා. හරි. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට HTML කියලා අපේ ෆයිල් එක සාර්ථකව සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. හරි. ඉතින් අපේ ෆයිල් එක ඕපන් වුණා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් හෙඩ් එක සාර්ථක වැටලා තියෙනවා. ඒ වගේම අපි ටයිප් කරගත්ත එකත් මේ විදිහට aesthetic way කියලා වැටලා තියෙනවා. ඉතින් අපි දැන් කතා කරමු අපි මේ ටයිප් කරගත්ත වාක්‍ය කොහොමද මැදට ගන්න කියලා. ඉතින් ආයෙමත් මම notepad එකට යනවා මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ H3 කියන එකට කලින් පොඩි ටැග් එකක් ටයිප් කරගන්නවා. ඉතින් ඒක තමයි center කියන එක. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඉතින් දැන් අපි මේ center කියන එකේ close tag එක දාගන්න ඕන. ඉතින් ඒ close tag එකත් අර වගේම ඇල ඉරක් ගහලා තමයි ලියා ගන්න ඕන.
හරි. ඉතින් මම මේ විදිහට center වල close tag එකක් දාගත්තා. ඉතින් දැන් අපි මේක save කරලා බලමු අපිට මොන වගේ වෙනසක් අපේ website එකේ බලා ගන්න හම්බුලුවන් වෙනවද කියලා. හරි. ඉතින් මම මේක save කරා. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම refresh කරලා බලන්න පුළුවන්. ආයෙමත් මේක close කරලා open කරන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වාක්‍ය මෙන්න මේ විදිහට සාර්ථකව මැදට ආවා. අපේ website එකේ. ඉතින් ඒක අපි මේකෙන් සෙන්ට කියන ටැබ් එකත් ඒ කියන්නේ අපි සාර්ථකව ඉගෙනගෙන තියෙනවා. හරි. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු paragraph tag එක ගැන. ඉතින් paragraph tag එකේ tag එක තමයි p කියන එක. ඉතින් ඔයාලට කලින් වගේම මෙන්න මේ විදිහට ඔයාලට type කරගන්න පුළුවන් ඒක. හරි. ඉතින් මේක මෙන්න මේ tag එක තමයි මේ paragraph tag එකේ ආරම්භ වෙන tag එක. ඉතින් මේකේ අවසන් වෙන ටැග් එක තමයි මෙන්න මේක. හරි. ඉතින් මේකේ අවසන් වෙන ටැග් වල මෙන්න මේ වගේ එකක් දාලා තමයි ටැග් එක ලියා ගන්න ඕන. හරි. ඉතින් අපිට දැන් මෙන්න මේ දෙක අතර මැද අපිට කැමති වාක්‍යයක් මෙතන දා ගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් මේ පැරග්‍රාෆ් එකක් කොපි කරගත්තා. ඉතින් මම දැන් මේක මෙතෙන්ට සේව් කරන්නම් ඒ පැරග්‍රාෆ් එක. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පැරග්‍රාෆ් එක මෙන්න මේ විදිහට මෙතන සේව් වුණා. ඉතින් දැන් අපි මේක මෙතන සේව් දීලා page එක refresh කරලා බලමු. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පැරග්‍රාෆ් එක මෙන්න මේ විදිහට ලස්සනට වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට website එක එහා මෙහා කරද්දී, ඒ කියන්නේ අපේ tab එක එහා මෙහා කරද්දී මේකේ වාක්‍ය මෙන්න මේ විදිහට ඒකේ tab එකට හරියන විදියට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මේක හරියන්නේ නැහැ. ඔයාගේ ඔයාලටම වෙනස් වෙන විදියට මේ ඡේදය කඩන්න ඕන නම් ඔයාලට මෙන්න මේ BR කියන ටැග් එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් අපි දැන් BR කියන ටැග් එක ගැන කතා කරමු. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට ඡේදය කඩා ගන්න ඕන තැනින් මෙන්න මේ විදියට ක්ලික් කරලා ආයිමත් මෙන්න මේ BR කියන ටැග් එක දා ගන්න ඕන. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ ටැග් එක දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ BR ටැග් එකේ ක්ලෝස් ටැග් එකක් නැහැ. කෙලින්ම මේ BR දැම්ම ගමන් එතනින් පැරග්‍රාෆ් එක කැඩෙන එක තමයි වෙන්නේ. ඉතින් මම දැන් මේ විදිහට දැන් කිහිපයකින් BR කියන එක දාගන්නම්. හරි. ඉතින් මම දැන් මේ විදිහට මේක සේව් කරගත්තා. ඉතින් දැන් අපි අපේ page එක refresh කරලා බලමු. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර BR tag එක දාගත්ත තැනින් අපේ website එක කැඩිලා තියෙනවා. ඉතින් දැන් අපි කොහොම අපේ tab එක වෙනස් කරත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි tab එක කොයි ගානට හැදුවත් අපි මේව කරගත්ත වාක්‍ය ටික වෙනස් වෙන්නේ නැහැ. ඒවා අපි හදාගත්ත විදිහටම තියෙනවා. ඉතින් BR tag එකේ close tag එක නැහැ. කෙලින්ම BR දාන സമയය තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අදට අපේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ center tag එක සහ මෙන්න මේ paragraph tag එකයි මෙන්න මේ BR tag එක ගැන. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරලා ඒ වගේම අපේ YouTube channel එක තාම subscribe කරලා අමතක නොකර ඔයාලට වීඩියෝ එක ගැන හිතට දේ comment කරන් යන්න. ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් වෙනවා මෙතනින්. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එකත් එක්ක රැඳී හිටිය ඕගොල්ලෝ හැමෝටම thank you.